අපේ ජීවිතේ සංසාර චක්‍රයක් විදිහට උපදෙමින් මැරෙමින් යන බව ඔබ කවුරුත් දන්නවා. ඉතින් මරණයටපත් වෙනවා අපි කවුරුත් කවදා හරි දවසක මැරෙනකොට අපි කරපු දේවල් කරගහගෙන යනවා. එතකොට කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලැබපු වෙලාවේ ඒ මනුස්සයා මනුස්ස ජීවිතේ වරද්දා ගන්න නැතුව මැරෙනවා නම් ජීවිතේට පිහිටක් ලබාගෙන මැරෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ගොඩාක් අය ජීවිතේට පිහිටක් පිළිසරණක් ලබන්නේ නැතුව මැරෙන්නේ. කාගේ හිත තුළ රාග දේශ මොහ තියෙනවා. රාගය අවුස්සාගෙන මැරෙනවා මිනිස්සු. තියෙන රාගයම අවුස්සාගෙන මැරෙනවා. ඊටම හරියන තාක්ෂණයේ සහ සමාජයේ තියෙන වටපිටාව. ඊළඟට තියෙන ද්වේෂයම අවුස්සාගෙන මැරෙනවා මිනිස්සු. තියෙන මෝහයම අවුස්සාගෙන මැරෙනවා. සංසිඳවා ගන්නෑ, ක්ෂය කරන්නේ, නැති කරන්නේ. ඉතින් ගොඩාක් අය මනුස්ස ජීවිතේ විඳවලා මැරෙන්නේ. හරියට විඳවනවා මිනිස්සු ප්‍රශ්න වලින්. මං අද මේ බණට පැමිණෙද්දිමුත් දුරකථන ඇමතුමක් ආවා අවුරුදු 20ක කොල්ලේ සියදිවි හානි කරගන්න යනවා යාළු වෙච්ච ගෑන් ළමයා අතෑරියා කියලා යාවා. සමහරවිට අපි මේ බණ අහන මේ අපි බණ කියන බණ අහන වෙලාවේ සමහරවිට මේ ලංකාවේම පොයේ හරි කෙනෙක් මැරෙන්න කල්පනා කරනවා. ගෙවල් දොරවල් දාලා යන්න කල්පනා කරනවා. මේ වෙලාවේ මිනිස්සු ගින්දර වලින් පිච්චි පිච්චි, කෙලෙස් ගින්නෙන් පිච්චි පිච්චි, දුකෙන් පිච්චි පිච්චි ඉන්න මිනිස්සු. දැන් මම අද ධර්මානුශාසනාවට මාතෘකා කරගෙන හිතේ මේ හිතට විඳව දරාගන්න අමාරු ප්‍රශ්නයක් ආවොත් ඒ වාගේ තැනක හිත නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තියෙනවා. ඒක අපි දැනගෙන හිටියොත් ප්‍රශ්න 10ක් ආවොත් එකකදී හරි උපකාරී වේවි. මෙන්න මෙහෙමයි ඒ ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඉතාමත් ඈත අතීතේ හිමාලයේ හිටියා වඳුරු රංචුවක්. ඔය හිමාලයේ කන්ද පාමුල එක්තරා ගමක් තියෙනවා. ඒ ගම මැද තියෙනවා තිඹිරි ගහක්. සාමාන්‍යයෙන් තිඹිරි ගෙඩි කියන්නේ පොඩි අපිටම දිවුල් ගහක් වගේ කියලා. එතකොට ඒකේ ගෙඩි පිරේනවා. ඒ ගෙඩි පිරේන කාලෙට අර වඳුරු ඔක්කොම ඇවිල්ලා තිඹිරි ගහේ ගෙඩි කනවා. හැබැයි සීතල අඩුවීගෙන එනකොට ඒ ගමට මිනිස්සු එනවා පහ. සීතල වැඩි වීගෙන එනකොට ගමෙන් මිනිස්සු ඈතට යනවා. මිනිස්සු එන්න කිට්ටු වෙනකොට අර වඳුරු රංචු ආයේ යනවා කැලේ හිමාලයට. මිනිස්සු ගියාම ආපහු ඇවිල්ලා තිඹිරි කනවා අර ගමෙන්. මේ කතාව හොඳට අහගෙන ඉන්න ඔබගේ ජීවිතේට ඊළඟට අපේ රටට වෙලා තියෙන දේවල්, අපේ ජීවිතේට වෙලා තියෙන දේවල් හැම එකම මේ කතාව ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මොකද උනේ? අර ඔන්න ගමේ මිනිස්සු ඇවිල්ලා දැන් කාලයක් ඉන්නවා. ඒ මිනිස්සු මේ පාර යන්න ප්‍රමාද වුණා. තිඹිරි ගහේ ගෙඩි ගොඩ වඳුරන්ට හිමාලයෙන් මතක් වුණා. අනේ මේ තිඹිරි ගෙඩි කන කාලේ අපි, ඒ නිසා මේ කාලේට ගෙඩි පිරීලා ඇති යමුකෝ අපි ගමට කියලා. වඳුරු ඔක්කොම හරි සද්දට වුණා. වඳුරු නායකයාට ගිහිල්ලා කියද්දි නායකයා කිව්වා, මේ කාලේ අපි ගමට යන්නේ හරියන්නේ නැහැ, මිනිස්සු ඉන්නවා, මිනිස්සු හරි මායාකාරයි. ඊට පස්සේ එක වඳුරෙකුත් හිමීට හොරෙන් ගමට ගිහිල්ලා ඇවිල්ලා විස්තර බලාගෙන ඇවිල්ලා නායකයාට කිව්වා,
සිඹිරිගිරි නම් තියෙනවා. හැබැයි ඝන සැරේට මිනිස්සු. ඊට පස්සේ නායකතුමා කිව්වා අපිට අනේක අනතුරුයි. ඊට පස්සේ කො නෑ නෑ අපි මිනිස්සු නිදාගත්තට පස්සේ රැහැට ගිහිල්ලා කාලෙමු. ඊට පස්සේ ඔන්න අර වඳුරෝ ටික කොහොම හරි අර වඳුරු නායකය කැමති කරගත්තා. ඊට පස්සේ වඳුරු නාය දැන් ඔන්න වඳුරෝ ටික රැහැ වෙනකොට මධ්‍යහානේ හිමීට 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 ගිහිල්ලා තිඹිරි ගහට ගොඩ වෙලා තිඹිරි කෑවා. දිවුල් ගහක් කියලා හිතන්නකො ලොකෝ. ඊට පස්සේ ගෙඩි කකා ඉන්නකොට කරුමෙට රෑ දෙරහ මැද මිනිස්සේ කැසිකිලි කරන්න ඕන කියලා එළියට ආවා. එළියට එනකොට ගහ වහගෙන වඳුරෝ අර මිනිස්සයා ගම්මටම කෑ ගැහුවා. තිඹිරි ගහේ වඳුරෝ වට කළා පොළු ඇරන් වරෙව් කියලා. දුනු ඊතල පොළු ඇරන් මුළු ගමේ මිනිස්සුම රැස් වෙලා ගහ වට කළා. දැන් ගහ තියෙන්නේ ගම මැද තනි වෙලා. අත්තෙන් අතට යන්නත් බෑ. දැන් සම්පූර්ණයෙන් ගහ වට කළා. ඊට පස්සේ අර වඳුරු නායකයාට අර වඳුරු ඔක්කොම ටික කියනවා අනේ මොකද කරන්න කියලා. ඊට පස්සේ කිව්වා උඹලා බය වෙන්න එපා. ওই මිනිස්සු එක ප්‍රශ්නයක් වටේ වට වෙලා ඉන්නේ තවත් ප්‍රශ්නයක් මතුවෙනකල් විතරයි. වඳුරන්ගේ මොලේ මිනිස්සු එක ප්‍රශ්නයක් වටේ වට වෙලා ඉන්නේ තව ප්‍රශ්නයක් මතුවෙනකල් විතරයි. අපේ මේ වඳුරු රැළේ ඉන්න හොඳම මොලකාරයා තමයි සේනක කියන වඳුරා. කෝ එක අනේ නායකතුමනි ඒ වඳුරා ඇවිල්ලා නැහැ. ඌ ඉන්නේ පිටනම් බය වෙන්න එපා කිව්වා. උඹලා එළි වෙනකල් සිස්සේ තිඹිරි කපල්ලා. අර සේනක කියන වඳුරා ඒක නිදාගෙන කලින්ම ඌට එන්න පරක්කු වෙලා ඌ ගමට එනකොට තිඹිරි ගහ වට කළා. ඌ හොඳට කල්පනා කළා දැන් මිනිස්සු ඔක්කොම වට කළා. ආච්චි කෙනෙක් දැන් පිරිමිඩිගෙන ගහ වට කරගෙන ඉන්නේ. දැන් ඉලි වෙන කල් ඇහැරලා ඉන්න එපා. ආච්චි කෙනෙක් අර රෙදි වියනවා නූල් වලින්. තුර ලොකු නූල් ගොඩක් නූල් කන්දක් ගහගෙන අයිනක ඉඳලා ගිනි මැලේකුත් තියාගෙන හිමී තිමිද දැන් නූල් මේවා කරනවා. අර දැන් එළි වෙන කල් ඉන්න එපා. අර සේන කියන වඳුරා හිමී තිමිද මිනිස්සු මං අරගෙන අර ඈතින් ඇවිල්ලා අර ඇවිලෙන ලිපෙන් ගිරිපෙනෙල්ලක් කරන් අර නූල් ගොඩේ තිබ්බා. නූල් ටික හොස් ගහලා ඇවිලිලා ළඟ තිබ්බ ගෙදරක් ඇවිදුණා. ගේ ඇවිලිච්ච ගමන් මොකද උනේ? අර ගහ වට කරගෙන හිටු මිනිස්සු ටික දිව්වා අර ගේ නිවන්න. ඒ අන්තරේ වඳුරු පැනලා ගියා. ඔය තමයි අපේ ජීවිත කතාව. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ප්‍රශ්නයක් ඇවිස්සෙන කල් තමයි තවත් ප්‍රශ්නයක වේදනාව තියෙන්නේ. ඔයගලටම තේරෙන එකක් කියන්නම්මා. සිංහල රජෙක් නෑ නෑ කිව්ව කෑ ගහන එක කාලයක්. ඔන්න වේදනාව. ඔන්න සිංහල රජ 15. ඊට පස්සේ ඒක අමතකුණා කොරෝනා. අපේ උසුමයක් උසුම ගන්න නෑනේ කොරෝනා. දැන් ඔන්න ලොකුම ප්‍රශ්නේ මොකද්ද? කොරෝනා. ඔහොම ඉන්නකොට එකපාරම කුඹුරු වලට පොහොර නෑ කියලා එකක්. දැන් ඔන්න හැම දැනම ප්‍රශ්න දැන් කොරෝනා මතකයි. දැන් ඔන්න අර මේ පොහොර නැති ප්‍රශ්නේ. ඔහොම ඉන්නකොට එකපාරම තෙල් නෑ කිව්වා. දැන් අර කුඹුරුයි පොහොර නැති එකයි අමතකයි. දැන් තෙල් නෑ තෙල් නෑ තෙල් නෑ කියයි කියලා. ඔහොම පොළේ ඉන්නකොට එකපාරම ගෑස් නෑ කිව්වා. ඒතකොට අන්න ඒක දැන් ඔන්න දැන් කෑක ගහ ඉන්නකොට එකපාරම ආන්ද්‍රී නිලතරහුව මාරු වෙනවා. අර ඔක්කොම අමතකලා ඒක. ඒ ඇස්සේ එහෙම රටවල් දෙකක් ගහ ගන්නවා. ඒක ඔය ඔක්කොම තියෙන්නේ තව ප්‍රශ්නයක් ආරම්භ වෙනකල් විතරයි. බුදු ඇසින් දුටුවා තව ප්‍රශ්නයක් එනකල්
තියෙන ප්‍රශ්නේ ලොකුවට දැනෙනවා. මේ ලෝක සනාතන දහම හදවතේ රුවා ගත්තා නම් අපිට ප්‍රශ්නයක් කෙනෙකුට දරා ගන්න පුළුවන්. අපි ඉවසලා ඉමු. තව ටික කාලෙකින් ওই ප්‍රශ්න වෙනස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට හැම තැනින්ම බයින කාලාව. ග්‍රහදන් වහන්සේලාට දොස්පරොස් කියන කාලාව. බුදුරජාණන් වහන්සේ වදාලා දවස් 7ක් ඉවසන්න. මිනිසුන්ගේ බැනිල්ල තියෙන දවස් 7යි. මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවා. පරණ දුක අලුත් දුකෙන් අමතක වෙනවා. පරණ සැප අලුත් සැපෙන් අමතක වෙනවා. ලෝක සනාතන ධර්මෝකයි. ඉවසන්න කියන ධර්මතාවය ගැනයි මේ කියන්නේ. දැන් අර කෙල්ලෙක්ගේ යාළුවන ඉලන්දාරියා ඔය කෙල්ල නැති වුණා කියලා මේ මැරෙන්න හදන්නේ තව දුකක් එන කල් එයාට. ඊට වැඩිය හොඳ කෙල්ලෙක් මෙයාට hina වෙලා අයියේ මේ ඔයා දුක් වෙන්න එපා ඔයාට මං ඉන්නවා කිව්වා නම් ආමතකයි ඔක්කොම. හැබැයි අර වේදනාව විඳින වෙලාවේ එයාට හිතෙන්නේ මට මුළු ජීවිතේම විඳවන්න වෙයි කියලා. වේදනාව විඳින වෙලාවේ මුළු ජීවිතේම විඳවන්න වෙයි කියලා හිතලා මැරෙනවා. නැත්තම් නොගත යුතු තීරණ ගන්නවා. ඉවසන්න බැරි වීම කොයි තරම්නම් ප්‍රශ්නයක්ද? දැන් සමහර වෙලාවට අපිට මිනිස්සු දුක් ගැනවිලි කියලා ලියුම් එවනවා. එක කියවගෙන යනකොට මට තේරෙනවා මේක මහා ආවේගයකින් ලියන්නේ කියලා. ඉදිරිය උත්තර දෙන්නේ නැහැ ඒකට. සති දෙක තුනක් යන්න ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. හාමුදුරනේ මේ ප්‍රශ්නේ විසඳුණා කියන්නේ. එයාට මේක විසඳිලා. පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතවලට කොච්චර දුක ආවද බාධා ආවද ඒ බාධාව තව බාධාවකින් වැහිලා යනවා. පොයේ දවසේ සිල් ගන්න අනේ වෙලාවක් නැහැ කියන මිනිස්සු ඔය අතරේ කවුරු හරි මැරුණොත් එහෙම දවස් 7ක් නිවාඩු දාලා ඉගෙදර ඉන්නවනේ. බලන්න එකකින් තව එකක් වැහෙන්නේ නැහැදී. දරුවන් නැති කෙනාට දුක දරුවන් නැති එක. දරුවන් කුසට ආවට පස්සේ දුක අර දරුවෝ නැති දුක අමතක වෙලා දරුවා රැකගන්න දුක. දරුවා කුසේ ඉන්නකොට දරුවා බිහි වෙන දවස කිට්ටු වෙනකොට දරුවා රැකගන්න දුක අමතකලා බිහිවීම ගැන කල්පනා කරනවා. ඊට පස්සේ දරුවා ඉපදුනාට පස්සේ දරුවට හොඳට ඉගෙන කියාගන්න මොන්ඩිසෝරි එකට දාන එක ප්‍රශ්නේ. ඊළඟට ඉස්කෝලේ යන එක ප්‍රශ්නේ. ශිෂ්‍යත්වය පාස් කරගන්න එකට අම්මලාගේ ඔළුවේ තියෙන ලොකු බරක් කියන්නේ ඒක ඉවරයි ශිෂ්‍යත්වය ඉවර වෙච්ච ගමන්. ඊළඟට ඕ ලෙවල්. ඊළඟට ඒ ලෙවල්. එකකින් එකක් වහ 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 දුක එනවා. හැබැයි අපිට ඒ මොහොතේ දුක මේක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ. මේක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ කියලා අපි කියනවා. අනේ මුණ්ඩ ශිෂ්‍යත්ව පොඩියම පාස් කරගත්තා නම් මට ඒ ඇති කියනවා. අනේ ඕ ලෙවල් පාස් කරගත්තා නම් උසස් පෙළම මේ ළමයිට තේරෙනවනේ කරගනේවි කියනවා. ඒ ලෙවල් කරගත්තට පස්සේ කියනවා අනේ මේ උන් කැම්පස් ගියා නම්. ඊට පස්සේ කියනවා අනේ මේ පෙළවහක් කළා මොණ්ඩ පිළිවෙලක් කළා දෙනකල් ඔළුවේ ලොකු බරක් අප්පා. ඊට පස්සේ පෙළවහක් කළා දෙනවා. අපේ උන්ට තවම දරුවෝ නැහනේ. ලොකුම ප්‍රශ්නේ. ඊළඟ දරුවෝ ඉපදෙනවා. අනේ මේ පොඩි උන් ටික බලාගෙන ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඔන්න අපිට බලන්න ඕම නවන්නේ. නොදැනීම ප්‍රශ්නෙට උත්තර හොය හොයා තවත් උත්තර හොයන්න තියෙද්දිම මැරිලා යනවා. ඕක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. ප්‍රශ්නයකට උත්තර හොයනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලු දුක්ඛන්දරාව නැති වෙන්න ප්‍රශ්න හතරකට උත්තර එවුවොත් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ප්‍රශ්නෙන් උත්තරෙන් වෙහි වෙහි යනවා. හැබැයි යම් කිසි කෙනෙක් දුක කියන්නේ මොකද්ද කියලා ඒකට උත්තර හෙව්වොත් දුකට හේතුව මොකද්ද කියලා උත්තර හෙව්වොත් දුක නැති කරගන්නේ කොහොමද කියලා උත්තර හෙව්වොත් දුක නැති කරගන්න මාර්ගය මොකද්ද කියලා උත්තර හෙව්වොත්
චතුරාර්ය සත්‍ය ධර්මයට උත්තර හොයා ගන්න කෙනා සියලු දුකෙන් නිදහස් වෙනවා. එයාට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලා කියන්න, ඔයාලා කාටත් හත්මුතු පරම්පරාවක් ඉන්නවා. හත්මුතු පරම්පරාවේම ප්‍රශ්න විසඳගෙන සැනසille මැරිච්ච කෙනෙක් ඉන්නවද කියලා බලන්න. අනේ මට නම් සියලු ප්‍රශ්න විසඳුනා, මට කිසි ගැටලුවක් නැහැ. සැනසille මං ඉන්නේ කියලා මැරිච්ච කෙනෙක්. හත්මුතු පරම්පරාවක් අපේ පවුල්වල මැරුණේ ප්‍රශ්නවලට උත්තර හොය හොයා, ඒ ප්‍රශ්නවලට උත්තර නැතුව. තව මං කාරණාවක් කියන්න. මේක හොඳයි ඉලන්දාරෙන්න. ඉලන්දාරින්නත් හොඳයි, වයස ගුන්දලටත් හොඳයි. ඒ තමයි එක රජ කෙනෙක් හිටියා, අස්සක කියලා රජ කෙනෙක්. මේ රජුරෝ ගොඩාක් ආදරෙයි උම්බරී කියන බිසවට, ගොඩක්ම ආදරෙයි, ආදරෙ වැඩි. ඒ රජුරන්ගේ ලෝකයා, එයා ගොඩාක් ලස්සනයි උම්බරී. එයා හැම වෙලාම රූපලාවන්‍ය මේකප් කර කර හිටියේ. රජුරෝ ගොඩාක් ආදරේ උම්බරේට, උම්බරේ ගොඩාක් ආදරේ තමන්ගේ රූපෙට. ඔය දෙන්න පෙමින් වෙලි හිටියා. උම්බරී දේවිය හදිසි රෝගෙකින් මලා. මැරුණට පස්සේ රජුරුවන්ට සීකල්පනාව නැති වුණා. උම්බරී දේවියගේ ශරීරේ තෙල් කටාරමක දාලා, ඒ තෙල් කටාරම ඇතුළෙන් පෙනෙන උම්බරී දිහා බල බල රජුරු ඉන්නවා, බත් කෑවේ නැහැ. දවස් හතක් රජුරු බත් කෑවේ නැහැ. මුළු රටම බංකොලොත් වෙන්න ආවා. මහ බෝධිසත්ව ඒ කාලේ හිමාලයේ හිටපු දිවස් නුවණ ඇති ආනුභාව සම්පන්න ඉරිසිවරේ. ඒ ඉරිසින් වහන්සේ රටට වෙන නස් පැත්තිය දැකලා රජුරන්ගේ උද්‍යානෙට ආවා. උයම් පල්ලට කියනවා, ඔබගේ රට කොහොමද? අනේ තාපසින් වහන්ස, අපේ රජුරුව ගොඩාක් දුකසේ ඉන්නේ උම්බරී බිසව මැරුණ නිසා. ප්‍රේමේ දුක, විරහාවේ දුක කොච්චරද කියනවනම් දවස් හතක් බත් කන්නේ නැහැ කියලා. මම හිතනවා අද කාලේ කොල්ල කෙල්ලන් ඔච්චර විරහ වේදනාව වෙන්නේ නැහැ. අර රජුරවන්ට ඉච්චර ආවා. උතුර කොච්චර ආදරයක්, බැඳීමක්, තෙනිහසක්, ඇල්මක් තියෙනවද බිරිඳ කෙරෙහි? එහෙම ඇල්මක් ඇති වෙන්න තරම් අර බිරිඳ කොච්චර මෙයාට තෙනිහස, ඇල්ම පාලා තියෙනවද? තාපසින් වහන්සේ කිව්වා, ඔයාලගේ රජුරෝ මං අඳුරන්නේ නැහෙනි. හැබැයි රජුරෝ මගෙන් ඇවිල්ලා අහනවා නම් මට උම්බරී දේවිය ඉපදිච්ච තැන රජුරවන්ට කියන්න පුළුවන්. ඒ වගේම උම්බරී දේවිය ළඟට ගෙනල්ලා කතා කරවන්න පුළුවන් ආය. මේ කොල්ල එක පිම්මට රජගෙට ගියා. රජතුමනි, අඬන්න කාලයක් නෙවෙයි, ශෝක කරන්න කාලයක් නෙවෙයි. ඔබගේ ශෝකේ තුනී කර නිරිසිවරය ඇවිල්ලා උම්බරී දේවිය ගෙන්නනවලු. උම්බරී දේවිය මැරිච්ච තැන කියනවලු. රජ්ජුරෝ ලහි ලහියේ උද්‍යානයට ගියා. තාපසින් වහන්සේට වැන්දා. තාපසින් වහන්සේගෙන් ඇහුවා, උම්බරී දේවිය ඉපදුනේ කොහෙද? රජතුමනි, ඔබතුමාට මං ඒ සත්‍ය කතාව කියන්න ඉවසිල්ලෙන් කටයුතු කරන්න කිව්වා. හරි ස්වාමීනි කිව්වා. රජතුමනි, යම් කිසි කෙනෙක් රූපේ ගැන වැඩිපුර හිතනවා නම්, රූපයෙන් මත් වෙලා ඉන්නවා නම්, මම ලස්සනයි, මම කඩවසම් කියලා, ඒ වාගේ උපදින්නේ ගොම ගොඩක කිව්වා. අසූචි ගොඩේ කිව්වා උපදින්නේ. රූපේ ගැන ඕනාවට වැඩි උදන් වීම සහ රූපේ මුල් කරගෙන අකුසලයේදීම අසූචි ගොඩපු උපදින්. රජතුමනි, උම්බරී දේවිය තමන්ගේ රූපේ ගැන උදන් ඕන නිසා ගොම ගොඩක ඉපදිලා ඉන්නවා ගොම කුරුමිනියක් වෙලා කිව්වා. දැන් ඔහුට තව ඒ කුරුමිනිච්චිට තව කුරුමිනියකුත් දැන් සෙට් වෙලා කිව්වා. මේ රජුරුවකව තාපසින් වහන්ස, මාගේ දේවියට අපහාස කරන්න එපා. ඊට පස්සේ කිව්වා, රජතුමනි, නෑ ඔබ ඔහොම හිතන්නේ කොහොම, සාධාරණයි ආදරේ නිසා. ඒ වුණාට මම එයා ගෙන්නන්නම් කිව්වා. හා කිව්වා.
තාපසින්නාන්සේ අදිෂ්ඨානයක් කළා. ඒ කුරුමිච්චි අර මේ කුරුමේ ගොමේ ඉන්න කුරුමිනිය ඒ දෙන්න මෙතෙන්ට පැමිණේවා කියලා. තාපසින්නාන්සේගේ අදිෂ්ඨානේ අර ගොම ගොලියක් රෝල් කර කර අර ජෝඩු වෙනවා. දැකලා තියෙනවද අර ගොම ගොල්ල රෝල් කර කර යන්නේ? ඊට පස්සේ කිව්ව මේ ඉන්නේ කියලා. උද්‍යානෙම ගොම කුරුමිනියෙක් වෙලා මට හිතුනේ අපේ මැරෙන මිනිස්සු සමහර වෙලාවට මැස්සු වෙලා උන්ගේ බිමියේම වහන ඇති. අපේ මිනිස්සු මැරුණාට පස්සේ බෝම දාන කළාට පස්සේ ඒ මිනිියම කන පණුව වෙලා ඒ මිනිස්සු ඉපදෙනවා ඇති. සසර දිහා බලන්න, සංසාරේ දිහා බලන්න. ඊට පස්සේ රජුරෝ කිව්වා මම මේක වෙන්න බෑ. ඊට පස්සේ තාපසින්නාංශ කිව්වා හරි එහෙනම් මම කතා කරවන්නම් කියලා. තාපසින්නාංශගේ ඉරිදීෙන් අදිෂ්ඨාන කළා මේ ගොම කුරුමිච්චිට කතා කරන්න පුළුවන් වේවා කියලා. ඊට පස්සේ තාපසින්නාංශ අහනවා කුරුමිනිච්චිගෙන් ඔහි කවුද? කලින් මම මනුස්ස ලෝකයේදී නම මොකද්ද? උම්බරි. අරහඬින් කතා කරනවා. ඔයා බිරි ස්වාමියන් කවුද ඒ කාලේ? ඔය ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඔයා දැන් ගොඩාක් ආදරේ කාටද කියලා ඇහුවා. මං ගොඩාක් ආදරේ මෙයාට කියලා අර කුරුමිනියගේ ඇඟ උඩ නැංගා. ඇයි මේ රජ්ජුරු ඒ කාලේ කිව්වා? මට දැන් ගොඩාක් ආසයි දෙනවා මේ රජ්ජුරු දැක්කට පස්සේ මේ රජ්ජුරුවන්ගේ බොටුව කඩලා ඒ ලේ උඩ මටයි මට මගේ කුරුමිනියටයි ඉඳැත්තම් කියලා මට ආසයි දෙනවා කිව්වා. කොහොමද ප්‍රේමය? සසර දිහා බලන්න. සමහරලාට මඳුරෝ ඉන්න තැන ඇඟ පසාරු කරන මඳුරෝ කලින් ජීවිතේ සමහරලාට අපි ආදරය කරපු අය අපිට දෂ්ට කරන සර්පයා අපේ ඇඟට පනින ගෙම්බෝ අපි හිරිකිත කරන කැරපොත්තෝ හූනෝ කලින් ජීවිතේ පැල් බැඳගෙන ආදරය කරපු අය වෙන්න පුළුවන්. උන්ට ගානක් නෑ දැන්. පරණ ආදරේ අලුත් ආදරෙන් වැහෙනවා. ඔබ ඔබ දෙසම බලන්න. පරණ දුක අලුත් දුකෙන් වැහෙනවා. මේ මිනිස්සුන්ගේ කෑ ගැහිල්ල, ඔයාලගේ ගෙවල් වල ඔය කෑ ගැහිල්ල තව දුකක් එන කල් විතරයි. ඊළඟ ප්‍රශ්නේ එන කල් විතරයි. ඉවසන්න. කාලෙන් කාලෙට කරත්තරෝදි කැරකෙනවා වගේ කාලෙන් කාලෙට දුක එනවා. ප්‍රශ්න එනවා, අර්බුද එනවා, රටි ප්‍රශ්න එනවා, වසංගත එනවා. වැස්ස නැති බෑවිල්ල තියෙනකොට අහසට අධික්කර වැස්ස ඉල්ලනවා. වැස්ස ආවට පස්සේ අර අමතකයි. සුනාමිය මිනිසුන් අමතකයි. යුද්ධ මිනිසුන් අමතකයි. ඒ නිසා පරණ දුක අලුත් දුකෙන් වැහෙනවා. පරණ සැප අලුත් සැපෙන් වැහෙනවා. මේවා දිහා දැක දැක උපේක්ෂාවෙන් ඉවසීමෙන් ඉඳත්තන් කොයිතරම් හොඳද? ඒ නිසා ජීවිතේ ප්‍රශ්න විසඳා ගනිද්දී ගොඩාක් ඉවසන්න. කාලෙට ඉඩ දෙන්න. ප්‍රශ්නවලට විසඳුම් විදිහට මෙන්න මේ ටික ඔයාලගේ ජීවිතේ තියාගන්න. කාලෙට ඉඩදීම තියාගන්න. කාලෙ විසින් ප්‍රශ්න විසඳන. ඊළඟට පාඩුවට ඉඩ දෙන්න. සමහර ප්‍රශ්න පාඩුවක් වෙලා විසඳෙනවා. සමහර ප්‍රශ්න අත්හැරලා විසඳන්න ඉඩ දෙන්න. යමක් අත්හැරියට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඊළඟට
ඉවසීමට ඉඩ දෙන්න. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා කියලා උත්තර හොයන්න එපා. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා අද ඉගෙනගත්තු දහම් කරුණ හොඳට හිතට දාගන්න. ඒ තමයි අලුත් දුකෙන් පරණ දුක වැහෙනවා. අලුත් සැපෙන් පරණ සැප වැහෙනවා. ජීවිතේ දරාගන්න බැරි දුකක් ආවොත් මේක තියෙන්නේ දවස් 7යි කියලා ඉවසන්න. ආය මේ රටේ ලෝකේ තියෙන ප්‍රශ්න පවා තව ප්‍රශ්නයක් ආපු ගමන් ඉවර වෙනවා. ඒ නිසා මේ සියලු දේවල් අනිත්‍යයි කියලා දරාගන්න. ඒ නිසා අපි කාටත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දහං අනුශාසනාවේ සිත පිහිටවාගෙන ජීවිතයේ යථාර්ථයේ සත්‍ය අවබෝධ කරගෙන ඉවසීමෙන් කල් ගෙවන්නත් ධර්මාවබෝධය සිද්ධ කරන්නත් සිද්ධ කර ගැනීමටත් වාසනාව ලැබේවා. හැබැයි මං කිව්වා උත්තර හතරක් අනිවාර්යෙන් හොයන්න. දුක කියන එක අවබෝධ කරන්ට ඒකට උත්තරේ හොයාගන්න. දුක හටගන්න හේතුව හොයාගන්න. ඒකේ නිරුද්ධ වීම හොයාගන්න. ඊළඟට ඒකට තියෙන මාර්ගය හොයාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින්ම ජීවිතේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. ඉතින් ඒ සඳහා මේ පින්වතුන්ට භාග්‍ය ලැබේවා.